පිින්වතුනී ෝකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ තමයි රාගේ දුරුකරන හැටි ද්‍රේසය දුරුකරන හැති මෝහේ දුරුකරන හැති කියල දෙන්නේ රාගදේශමෝහ දුරුකරුපු ශ්‍රාවකයා තමයි බුද්ධසාාංසනී සම්පෝර්ණ ප්‍රෝජනය ගත්තා බවට පත්ව වෙන්නේ ධර්මය පුරුදු කරනකොට අපි තුළත් රාග ෂේවිවී යනවා. ද්‍රේශෂයවිවී යනවා. මෝහේ ෂේවිවී යනවා. රාගදේශමෝ හිත්වලින් අඩුවෙනවා කියන එක සුළු දෙයක් කියල හිතන්ඩිපා. පිහතුනි අපිට ඕනම දෙයක් ගැන රාග ඇතුවෙන්නේ දේෂය ඇතිවෙන්නේ මෝහේ ඇතුවෙන්නේ ඒ දේපිල්බඳව අපිට තියෙන අනවබෝධනි නිසා. යම් දවසක අවබෝධයට හිතපත් වනාද එතකට අපිට මේ රාග ඇතිවෙනද කරුණක් නෑ තරහා ඇතිවට කරුණක් නෑ මෝහේ ඇතිවට කරුණක් නෑ ඉති ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොයේ කාකාරයෙන් රාග දුරුකිරීම ගැන දේශනා කොට වදාලා ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දැන්ශරාවකයන්ඩ හිත පාලනය කර ගණ්ඩ දැන් අපිම පැවිදිජීවිතයක. හිත පාලනය කර ගැනීම පිණිස රාගේ හිතට එ නැතුව රාගෙන් හිතවලක්වා ගැනීම පිණස බුදුරජාන් වන්සේ වදාලා භික්‍ෂන් භික්‍ෂුණන් වහන්සේලාට ඒ තමයි තමන් දෙැක්කොත් එහෙම කාන්තාවත් දැකල්ලා තමන් හිතට අකුසල් සිතිවිලි එනවනම් කාන්තාව වැඩිමල් කෙනෙක් නම් හිතන්නකවා මේ මගේ අම්මවගේ අංකා වගේ. ඊළඟට කුලේ වැඩිමල් ලොකුවම්මලා ඒ වගේ කියලා හිතන්න කිව්වා එතකුට ඒ හිත ඒ සිතිවිල්ලෙන්ම හිතේ රාගසිත සංසිඳෙනෝ. ඊට පස්ස බුදුරජාන් වහන්සේ වදාලා බාල කෙනෙක් නං හිතන්න කිව මගේම සහෝදිරයක් වගේ තමන්ගේ නැගනිය වගේ එහෙම හිතනකුට හිත හිතයිකිෙලිස් සංසිඳෙනවා. ඊට පස බුදුරජාන් වහන්සේ වදාලා එහෙමත් හිත සංසිඳෙන් නැත්තං. ඒ ළඟට බුදුරජාන් වහන්සේ වදාලා අසුභහයසිහි කරන්න ඉගැන මේ ශරීරයක තියනෙක් කෙස් ලෝම් නිය දත් සම මස් නහර ඇට ඇැට මිදුලුුවක්කෝ ගඩු හදවත අක්මාව ආදවාසේ මෙ සාරීරයපිතසෙම සැරවල්ලි දහාඩිය තෙල් මන්ද කඳුඩුවරුණු තෙල් දෙතිස් කුණපගොට්ටාස සහි කරනවා තමන්ගේ ශරීරය තියෙන ඒ වගේමන අන්නෑගේ ශරීරත්ව නවදුරකින් අසූජි වැගිරෙනවා. ඊළඟෙට මේ දතකට නිතර මැදගන තියාගන්නව නැත්තන් ගන්ධ සාරය හමනවා. ඊළඟෙට සරීරෙන් නිතර දහඩිය වැගරෙනවා නිතර නිතර හෝදයින්න ඕන. ඊළඟෙට මළමුත්තරා එහින් ජරාව වැගිරෙනවා. තින් මේ සරීරයේ තමන්ගේ සරීරී යථහාස්වභාවම සහිකල්ලා බාහිරට මේක ගලපනකොට තමන්ගේ හිත ඇවිස්සින්නේ. ඉතකොට එහෙම සමහරයට එහෙ එහෙමත් ඒ අසුබෙට හිත ගණ්ඩවේ. එතකොට පුරුදු කරන දෙයක් තමයි. ඉන්දි්‍රිය සංමරී. කැන ඇහින් රූපයක් බල්ලා හිත ඇවිස්සෙන විදිහ රූප බලන්නේ. කනෙන් ශබ්දහලා හිත ඇවිශසෙන විදි ශබ්දහන්න. නාසියෙන් ගඳසුන්ද විඳලා දිවෙන් රස්සය විඳලා කයම් පාහස විඳලා හිතන් අරමුණු විදගෙන ඒවගේෙන් හිත අවුස්වා ගන්නේ ඔය රාග ප්‍රහණය කරන ක්‍රම ඉන්දිිය සංවරයකට කියන්න එතකුට එහෙම නම් අදකාල ගෞවත්තොත් ඉන්දි්‍රිය අසංවරේ සම්පූර්ණෙන් ඇත්වන්නේෆෝන එකත් එක්කන ඒනම් රාගගින්නෙන් දැවෙන පිච්චෙන කෙනෙක් හිත පාලනය කරගණ්ඩනම් මේ පෝන්නකි ජරාවත්තක ඉඳල බෑ එතකුට ඒකින් එයා අයින් මෙන්න ඕන. ගින්දරයි පුළුණු එකතු වනාට පසේ ගිනිි ගන්නවා කියැලා තමන්ට මොලයක් තියෙනවනම් කංහෙන්දක තරන්වත් එයා ඇවිලෙන දේවල් දුරින් තියන්නවන් තමන්ට ුවමනාවක් තියෙන්වා නුවමනාව තියෙන කෙනා තමයි මේ කෙලෙස් ගඟින් මේ ඇත් වෙන්නේ මේ දැවන්න පිච්චෙන හිත දුරු කරගන්නේ ඊලඟට නරක කතා හිත ඇවිශ්‍යෙන කතා කියන යහළුව අයින් කරගන්නවා ගේ හිතා උස්සන යංචරිත තියෙනවන ඒ අයගේ ඇත්වෙනවා එහෙම දම හිතපාලනය කරන්න තිෙන. ඊට පස්සේ අනිත්‍ය සී කරනකොට හේතු පල දහම සීකරනකොට ඊළඟට ඒවාගේ පරම ගම්බීර ධරමය සීකරනකොට ඒ හිතේ තියන රාගය එම නැතිව ලයනවා. ඉති ඔ හැබැයි ලේසි නෑ මේවා අපි ඔහොම කිව්වට ලෙසි නෑ ධර්මය පුරුදු කරන්නට අමාරුයි ගැඹරුවයි කියල කියයන්නේ ධර්මී තියන දෝසය ව ධර්මය ලස්සන්ට පිරිවලට පිරිසිිදූ තියනවා පුරුදුකරගන්න අමාරුයි. අපට හිතෙන්නේ දැන් අපි ගෙනගත්තට ඒ වෙලාවට හිත ඇවිස්සෙන වෙලාවට කරගන්න හිතෙන්නේ ඒකයි මෙකෙ තියෙන දුස්කර බව. දැන් ඉස්සර එක ස්වාවින්නාන්සේ නමන් තමන්ගෙහිදට රාග ඇ සෝහන ගියා භාවනා කරන්න භාවනා කරන්නට අලූත මේ සෝහනට ගෙනල දාපු තරුණ කාන්තාවක් ගංකිිවල්ල ඇවිල්ලා වස්තර එහෙමය කරලා ඉතින්ඒ සරීරයේ දකිනවුට එහෙම රාග ගන්න ඇත වුුණා පිච්චුනා උන්නන්සේ එහෙම දැශපයාගෙන ගහක් මුලන්සුන්ගත්තා බතක්හි දෙන මොහොතිම් ාතා හි දෙන මොහොත කැන පඩ්ඩි ලාවක්න පැෑ කාලක් විනාඩි විසක් වගේ ඒ වගේ වෙලාවකින්ම හිතනි කෙලසුුණා එහෙම් නැගිට්ටේ රහතන් වහන්සෙනමක් විදිහයට කොහොම දේකාලෙ හිත් සංවර කර පැහැටි. ඒ වගේ මතම පින්වත්න දවේශය මොයකිනෙක ප්‍රකට නෑ මිනිසුන්ඩ ැන හ වෙලා මෝෙන් ඉතියෙන්නේ එට අමුතුුවෙන් තේරුම් ගඩ දෙයක් නෑ මෝහේ තමයි තියෙන්. දවේෂය අධික විදිහයට එනවා මිනිසුන්ට. මේ දවේශයේ දුරුකරගන්ඩ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහල්ල නොවෙන්ඩ නංක්‍රමයක් නෑ. හේතුව බුදුරජාන් වහන්සේ පවා ද්‍රේශයේ දුරකරගන්න ආකාරයෙන් නොවෙක් ආකාරෙන් වදාලා. මං මේච්චර විස්තරයක් කියන්න හේතුව බලන්න රාගදේශ මොහෝ දුරුකිරීම පිණිස දුරුකරන්ට සිතිවිල්ලක්වත් අපිට හිතාගන්න පුළුවන්නේ මේ බණපදයක් අහනකින්. සමහර ගෙවල්ල ඉන්නවා ගෙවල්ල පස් දෙනා පස් දෙනාම පුරුව හොපුරුවයින්නේ. තරහ එන් එන්නේ වෛර එන් එන්නේ. අද මාත්‍යක ඇවිල්ල පිරිසක් කතා කළ ඒ පිරිස එක ගෙදර එන්නකිවමි චූටි ගෙදරක අම්මයි පුතයි දරුවයි ආච්ච්‍ය අම්මලයි දැන් ආච අම්මයි කැන අම්මයි දුවයි තරහයි. එතකුට අම්මී ඒ දුවත් දීවත් වෙන්නේ බත්පාර සල්හතල පාරයි නැතියලා ඒව විකුණල තමයි දුව ජීවත්වෙන්න. එතකුට අම්මා ඒ ගෙදරම ඉන්න තමන්ගේ අම්මා කෑමකන්නේ කඩින්. දුවගේ රස්සාාව ඒ ගෙදරම පාරයිනේ කෑම විකුණනේ එක මේ අම්මා අවුරදු පහක් දැනට කෑම කන්න කඩින් දුව පේට බැක්ක ගෙදරඉන්නේ. හැම්ම දාම රණ්ඩු එහින් දරුව දරුව ස්වාමි බිරිඳ ඔක්කොම හණ්ඩු ගෙවල් වල තරහා වෛරය පුරුවපු රදයන්නේ සමහර ගෙවල්ල බඩුමුටු නෑ පොල එකගහලා උයාගත්ත බත කණ්ඩ නෑ තරහා සැමිය බිරිඳට වයිර කරනවා. බිරිඳ සැමියන්ට වෛර කරනවා මේම කරන්නේ ඇයි එයාල තම තමගේ ජීවිතයේ සැනසිල්ල පිණිස ආදරය පිණිස නේද විවා වෙන්නේ තමන් ආදරය කරන තමා වෙනුවෙන් මේ බිරිඳ ස්වාමියයා කියලා ලෝකය වෙනව පිළිගත්ත ඒ තමාගේ කියන සංඥාවකින් වාසය කරන මේ අහිට ඇයි වෛර කරන්නේ සමහර දෙමපපිය දරුවන්ඩ වෛරයි ඊළඟට සමහර දරුවන්ට දෙමවුපියපේ ඉන්න බෑ ජාති වයිරක්කාරය ෝය ගෙවල් වොලන තරහා ඊළඟට පෙම්ගතු නොත්තේ වගේ අද කාලේ පෙරේමේ කියන්නේ තරහායෙන් බැනගන්න එකට කාම්බරවල් ලගෙන එකටයි රන්්ඩුවෙන එකට ඉතම අද කාලේ ප්‍රේමී කියන්න ඟට කතාබහ කරන්න ව වැඩසට හොට කියයාටප සමහර ඇවල තියවා එක ගෑන්ලොමික් තවත් පුතක්ක කියාල වෙලා ෆෝර් කැරන් දවසට පැය දොළහක් එක දවසක් පැය දොළහක් බැනලා ඒත් අතාරෙන්න්නේෑ කරුම බඳන්ට කලින් පැය දොළහක් බයිනවායනම් පැෙනුම් හන්ටට කොල්ලාට කරුමයක් තියෙනවාන බැන්දාඩ් පස්සේ කවර කතා ඒ නිසා මේ තරහා වෛර ක්‍රෝධ මිනිසුන්ගේ හිත්වල තියෙන ඒ ඒ මේ කෙලෙස් ගෙන කොද නිවා ගන්නේ. මහනවඋනත් ඔය ප්‍රශ්නය නවා. සමහර උන්වහන්සේ ලත්ති බයිනිකමයි වැඩි රජීට බයිනවා ගමී කාටරරි මිනිසුන්ට බයිනවා කොය හරි උන්න්නහන්සේලත්ති න්න. බුද් කාලේ ොම සිද්ියක් වෙලා තිෙන මං ඒ වටින් ගොඩින් ඔය වුමක් හිල්ලාවේ මේ සූත්‍ර දේශනාවට සූත්‍ර දේශනාව නම දම්මික සූතතිරය. ඉතින් මේ දම්මික තෙරුන් වහන්සේට හරියට තරා යනවා. ඉතින් ඒක මුල් කරගෙන තමයි ඉ මේ දේශනාව කළේ එතකොට දෙන් සහර කැ සංඝයක් කොහොමටත් හුදෙෙන් සමස්තයක් වසයෙන් හාමුදුරඩු තරයන ගති අඩුයි. මට මතකයි ඒ හාමුදුරුවරු ඒ ොනනාල් දහසිංකිව්වද කියල මට තරන ඒකාලි මට වය සෞුරුදු දහතුනක් දහතරක් වගේමං ඇත අපි ගංවල ඉඳලා ඇත ගමකට ම පයින්ගියා ගිහිල්ලා කොයිහරි ගිට පන්සලකට ගොඩුණා.ෆන්සලි නායක හාමුදුරු කතා කරල පුතා කොවිදිටවස් මංකව මගේ ගමහාවල් ගම මම පැත්තිාව ඒයි ම පන්සලට ගොඩුණේ. ඊඩවාස කිව්වා. පුතා ඔය ගමේ අහවල් මෙහෙමයි කියල විස්තරයක් කියලයි හාමුදුරුන්ගේ මොකක් රි තරා්ඩුවක් ගැන කිව්ෝ කියලකවෝ පුතා මම මන්තර සාන්තර ගෙන ගත්ත කෙනෙ නමු ජීවිතයට මන්තර සාතර වලින් තවක් කෙනෙකුට හානියක් කල නෑකෙවෝ ම හිතේ හාමුදුරු දැන් අපවත්තර ඇති දෙැ ගොඩක් කල්නෙ වීට පස්ස කිව්වා පොඩික් නනාට කිව දැ මටක හොඳට මතකයියේ සිද්ධිය එටවස්සේ කිව පුතා සහරගට මංඔයි මිනිසුන්ගේ හදදි හෝනියන් කරපු අට පන්සේවක් ක පන්්ඩයනවා. එතකට එමිනිස්සු මට කියනව ආපිට යන්ද කප්ඩ කියලා මුත් මං කවදාවත් එෙම් කරලනෑ. මගේ හිතේ තියෙන්නේ මම කාටරි හෝනියමක් කරනවා න හෝනිියන් දාහක් කරපු ගෙනෙකුට මම හෝනියමක් කරනවා කියෙන අදහස මංහෙන්නේ මට එහෙම කෙනෙක් පේදනෑ කිවෝ නිසා මං කවදාවක් කෙනෙකුට හානියක්රන්නෑ කිව. පුතා මට ලාගට තරහයනවා තරහා අපපු ගව මංකරන්නේ මගේ උළු අතගානවාකෙවෝ. මේ හන්හායක හන්දුරු කිවේ. මන් තරහපුෝ මගේ උලු අතගාන ඔලු අතගානකුටම මට තරෙනවා මට කෙස් නෑ එකනෙමං හාන්දුරු නවා. භික්‍ෂුවක් තරහා ගැන්න හොඳ නෑ කියලා මං හිෂ අතගානකොටම මේ මටයි තරා නැතිවෙනවාකිවෝ මාන නාය කන්දුර දෙෙන් පපොත් වෙෙලා ඇ. ඉතින් බලන්න කෙස් බාල ඉඳීමී තියෙන වචිනාකමු ඉතින් ඒ විදිහයට සමාහාාමුදුරහිම එමන් වලා අපිේ මුණගෙල තිෙනවාන ලෝක බෙරලුුණත් තර ගන්නතති හාමුදුරු මුණ හෙල තියනවා තවයි කහන්දුර නමක් ගැන අපිට ලොකු සනාන්සේ මතක් කළ තියෙනවා ඒ හාදුුරු ලඟෙතින් අපවත් වුණ අවුරුදු විසි පහක් තරහ ගිහිල්ලනේ අවුරුදු විසි පහක් තරහ ගෙහිල්ලනේ ොහොම ඇතිදි කල හිතන්නපු මේ අදකාලී සංගය ඉන්නවා දෙ බුද්ධ කාලීත් වෙලා තිනමී තරා යන සිද්ධි එදකොට දැම් මොකදුන ඒ කාලයේ අපගේ බුදුරජාණන් වහන්සේ රජගානුවර ගිජ්ජකූට පරවතය වැඩවාසේ කළේ ආයුස්මත් දම්මික තෙරනු ජාතිභූමී ජාතිභූමිට අයත් ආවාස හතක් තිබිලති නවා ය ආවාස හතේම උන්හන්සේ වැඩවාසය කරනු මෙිහි සත්‍යයයි ඊළංගආවාසේ සත්‍යය වගේ වැඩවාසය කරනු ඊට පස්සේ මේ ධම්මිකහාමුදුරු ආගන්තුක භික්‍ෂූන්ට නිතර ආකෝස කරනවා පරිභව කරනවා වෙහෙස වනවා මොකේ නැමැති ආයුදයෙන් පහර දෙෙනවා වචනයෙන් නුරුෂ්නාදේ කියනවා කට අර හරියට සැරට කතා කනවා හින්ද පාස් කරනවා ඉතිං අලුතින් එන හාමුදුරුන්ට හිතරදිෙනවා. සිං අදාල නැතිේ වට බහිනවා දොස් කියනවා ඉතින් ඒ එතකොට මොකදුණේ වර ආගන්තුකෝ වඩින තෙරුන්ාන්සේලා ආරාමී රැදුනේ නෑ. එතකුට යි ජාතිභූමිය උපාසකවරු කල්පනා කලා අපි මේ තෙරුන් වහන්සේලාට චීවර පින්්ඩ පාත සේනාසන ගිලම්පස කෙන සිව්පසෙන් අප උපස්ථාන කරනවා. ඒත් මේ තෙරුන් වහන්සේ ලාගන්තුක ස්වාවින්ාසර ඉන්න නෑනේ. එනවා දවසද දෙකක් ඉන්නවා යනවා ආරාමි පාලුවෙනවා මොකද්ද මේකට හේතුව එතකුට ඒ උපාසක පිරිසට තෙරුණා මේකට හේතුව තමයි මේ ආයස්මත් ධම්ි තෙරුම් අපි ආවාසයන්න දම්මික තෙරුන්හන්සේට හරියට තරායනෝ. හරියට හින්ට් පාස් කරනවා. වචනී නැවිති ආයුදීෙන් ගහනවා. අදාල නැති වචන නොකරපු වැරදිවලට පටවනවා දොස් කියයා ගත්තු ගමම බණින්ට කට උල් කරගෙනඉන්නේ. ඒ නිසා ආගන්තුක හාමුදුරුරු යනවා ඒකයි හේතුව ඔන්න දැන් බලන්න මේ නුවනක් කාරකම ඒකාලීන උපාසකවරුන්ගේ. හේතුවමකක් දැන් අද කාලේ කෑක ුස්සන් ගහනවා පන්සල් පාලුවෙනවා පන්සල් වැහින්ද යනවා අපි වන්සලේ හාමුදුරුවු රඳින්න්නෑ මොකක්ද මේ කියලා. එකක් ඉන්නවද හේතුවක් හොයන හේතුවක් හොයෙන උපාසකයෙක් නැත. එක්කෝ උපාසක මහත්තුරුම පොඩි හාමුදුරන්ට ටෙලිෆෝන් පූජා කරනවා සල්ලිභාගේ අතර දෙනවා ඉතින් පොඩි හාමුදුරුව ටෙලිෆෝර්න් එකෙන් ඔහයේ පසල වෙල්ලා තරුණ තිරිහම් වෙනකට උන්න්නන්සලා යනවා ඒකමි පිරිවෙනක නායක හාන්දුරනමක් අපිටි කිව අනේ මේ පොඩි උන්නාන්සේල පරිසංකරගන්න හරි අමාරුයි හේතුම දායකව දානවට ගයටට පස්සේ සල්ලි අතර දෙනවා ඉන් පොඩිා අය අත සල්ලි ගැවෙසිෙනුට කරන්න තින එක දේ පොඩි හන්දුරුවෝ කරන්නේ ලොකූ පෝර්න් එක ගන්න එක කිව. ස කාල කැමට මේ පෝර්ණෙම ඔබෝවායින්දල යාගේ අතක්නෑකෝ සිවරතිනක වැල්ලි. ඉතින් ඒ නිසා එතුට දායකෝ දන ගන්න ඕන මොකක්දි අපි පන්සේ දින්න හාමුදුරු අපි රැක ගන්න කොහොමද අපි පන්සල්ට හාමුදුරු අඩම්මා ගන්න කොහොමද අපේ හා පන්සරේ හාමුදුරන්ට සිව්පසය කොහොමද. ඒ හාමුදුරරු ගැන බලන්න ඕන. ඊළඟට සමල්ලට නායක හාමුදුරන්ට චීනය අමාරුව ොලස්ටරල් හෝ මක්හර මාරුවක් හැදීම නට පස්සේ නායක හන්දරෝ කියනවා මේ මිටි කිරිදා නැතුම් පතෝල හදාගනවරෙන් වැටල්කුලු හදාගනවරෙන් කියලා. හිට පස්සේදාකෝටික දාන ගේන දට හදාපු වැටකුළුයි පතෝලයි දට හදාපු වට්ටක්කයි දීට හදාපු ලබුයි ඔයටක තම අරංගන. පන්සලෙන්න පොඩි හන්ද පොඩි හාමුදුරන්ටසීනි නෑනේ පොඩිහාන්දරට ඉග සේ මන්ද පෝස හැදිෙන. ඇයි අර දායකයාගේ තියෙන මොලේ පිළිබඳ අප ප්‍රශ්නයක් නේද මේක නිසා පන්සෙලයේ හාමුදුරරු රඳීනවද නැද්ද කියන එකට කල්පනා කරන්න ගමය එක මිනිහෙකුටත් මොලේ ඇත්තියෙන්න්න ඕො. මේ බුද්ධ කාල. බුද්ධ කාලය උපාසකුරු කල්පනාන් කලා ඇයි අපේ ආරාමය තෙරුන් වහන්සේලා රඳී නැත්තේ. ඊට පස්සේ ඒ උපසකරන තෙරුණ දම්ම එක හාමුදුරන් සැරවැදී. නිසා උපාසකොරු ගිලකවා තෙරුණාන්ස ඔබවහන්සේ ක්‍රියා කලා පිණිසා හාමතුරුරු මෙහි රැඳනවාඩුයි අපි කැමති ගොඩාක් තිරුණාන්සේ ලටු පස්ථාන කරන්න එනිසා අපි ඔබවහන්ස ිහින්වාට කැමති නෑ. දවත් ආවාන්ස තියෙනව ඔබහන්සට වඩින්න පුළුව. දම්මක තරුණනාාසේ හිත ගුඩා කිරිදදුුණා දෙ තමන්ඩිපෑයම වැටු නවරේදන්න මීට පාස්සේ වන්නා සහිළඟවා සිටිගියා ද අවාසත හතත් වයෙනවන ජාතිභූමි ප්‍රධාන ආරාම හතත්වය ඒ ගේල්ල දැන් ඒ සාද්‍යනන්නේ අඩුවක් පොඩ්ඩ වැරදිච්ච ගමන් සාද්දීඒ ආරාමිටත් හාමුදුරු නැවතුනාා ඒ උපස්කුරු කල්පනා කළලා මේ මොකද මි උපසිු උපස්ථන කරදම මේ ආරාමි කවරුත් එ ඇති. ස බලනකොට ධම්මික හඳරන්ගේ වචචන සැරයි ආයුධයෙන් විදදිනවා වගේ නොකරපු දේට දොස් කියන ආගන්තුක තෙරුන්ට හින්ට පාස් කරනවා. ඉවනාසේලා යනවා පීඩාවට පත්වේ නමාරුයි. මේ ඒ ආරාමී මිනිස් සුත් දායකටි කත්ත එකුතු වෙලා දම්මික තෙරුන්ට කිව්වා සෙරුන් වහන්සේ අපි ඔබහන් සින්නට කැමතින ද අපි කැමැති ගොඩා හාමුදුරුන්ට ඇපූ පස්ථාන කරන්න ඔබවහන්සගේ ක්‍රියා කලාපේ සැරයිනි නිසා හාමුදුරු රයනවා ඉතින්ම අපි මොකද කරන්න මේකට එනිසා ඔබහන්සේ වෙන ආරාමික යන්නකවෝ. මේ විදියට ජාතිභූමී ආරාම හතෙෙන්ම නෙරපව්වා දම්මක තෙරුම්. ඊට පස්ස ධමික තෙරුම් කල්පනා කලා හදදියනී දෙදමන් කොහහිට්ටි දෙයන්නේ කල්පනා කරලා මට දැන් යන්න තැනක් නෑ යන යන්න හැම තැනින්ම මාව පන්න නෝ. දැන් ඔන්න වෙනස්ස බලන්නන්න මේ තෙරුන් වහන්සේ කල්පනා කලා මන්දැෙන් යන්න්න ඕන මගේ බහක් ්‍යියවුතුන්හන්සේ ළඟට බුදුරජාණන්ස යන් තැනක නම් අං තිෙන්ටියයනෝ. ඔන්න බුද්ධ කාලයේ අදයි වෙනස්ස අද ආරාමයකකි පන්සලකින් මෙහි යන්් කියලා කියල ඊරන් පසලි පැනුත් ඒනක නවතින්නේ ඉෙද. ඊඟට නවතින්නේ ඉගෙදර. විඳොට මොල්වාරි ආරාමිකෝ පන්සලකෝ ප්‍රශ්නයක් ඇතිවනාට පසේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්ේ නැතම් භාග්‍යතුන්හසේ සොයාගෙන අදකාලිු නත්තියන්න පුළුවන්න්නේ භාග්‍යිතුන් වහන්සේ කියල කියන කවුද ස්වාරණ මාලි මහසයි ද්‍රණය අද්ධාතුන් වහන්සේ වැඩින්වා බුදුරජාන් වහන්සේට ජියුමානව සලකනොවගේ සලකන්නේ මහසයට මහා බෝධීන් වහන්සේට ඒගේ තැනකට ගිහිල්ලා දැම් මෙහෙම අපි ඔක්කොම සංසාරය යන අයනි ප්‍රශ්නයක් වනාාම ගිහිමිනිස්සූම නෙවේ රුුවන්ගලි සෑයට ජෛතරි මහබෝතින් වහන්සළඟට යුත්ති අපි ්‍යයන්නේ අපි ඔක්කොම ශ්‍රාව්‍ය වුණේමනිසා දෘෂ්ටිය පිරිසුද්දු කරගන්න ඕනෑ ඊට ප්‍රස්සය මොකදුණේ අර තෙරුන් වහන්සේ ගිතු න්සේල්ලඟට යනවා කියෙලා තීරණෙකද ඉස්සර හමුණ එකආන්දුරනවං කාන්තාවක් ගැන හිතේ මේ අනුවර අධපුරයෝගී කාන්තාවකට හිත ගිහිල්ල සවුරුුවරෙන් හිතුණ. සවරුවරෙන් හිතලා හිතුණා මොකටත් මට දැ හිත හදාගන්න අමාරුවේ මට දැන්සිවරු හරින්නම හිතයෙන්නේ ඒනිසා මොක භාගතු සිරි ිල මගේ දු ගැනවිල්ල කියනවා කියලා රුවන්ගලි සෑටි කියිල ටේ පැදගුණු කර ඉන්නකට ගෑනු කෙනෙක්ගේ හඩක් කැවුණ. අනේ නොදකින් මගේ මිනිහා. දැන් ඒ ගෑනුකින සෑවන්දි නෙහෙම. අනේ නොදකින් මගේ මිනිහා. පින්බත් කකායිදලා සිවරු ඇල්ල මේකාම ගෑනිියකුට පිරුතුවෙ විල්ල ම වැරංගයානේ නොදකම් මේකා දැන් මේ පින්බත් කකායිදල ඇවිල්ල අතේ පයේ හයිියකුත් නෑ ගොවිතනම් බතක් කරන්න ඒකට කමුරන්ටත් ඕන මම අනේ භාග්‍යතු උන්න්නහන්සේ උපනූපන් ජීවිතයේ ඊරළුවෙක් එක් නම් කසාත බඳින්ට සිද්ධවෙෙන්ඩ එපෝ කියල අර ගෑනුගිෙනරුවන් ඇඩි සේවන්තිනවා. දැන් මල්මිටකු තැරන් අරහාමුදුරු මේ පිටිපස්සෙන් යනවා දැන් මේ දැ සිවුර අලින්ට උන්වහන්සගේ කල්පනාව තීත්ත වුණා. අර ගෑනු කෙනගේ වචනටි ගහල තිීත්ත වුණා. අනුරධපුර යුග විච්ච දෙයා ඒම සෑය වැඳලා භාග්‍යතුන් වාන්ස මට සමාව දෙන්න කියලා ඇවිල්ලා ඒඋන්වහන්සේ පස්සේ කාලේ අරහත්තුවිට පත් වුණා යෝනිසු මනන්සික බේරුණේ යයි මහසයට ගිය නිසානේ ඒ කර්මාන රූප ගානට එකතු නවිස්තරයි ඊට පස්සේම දනේ දැමේ තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිය වැඩමක ලයිට පස්සේ භාග්‍ය වනාසේ දුරින් මෙනකොට අහනවා ධම්මකයනේ කොහේද ලදම කියල ඇහොවා මගේ බුදුරජාණන් වන්සේ හරි කරුණාවන්තයි. සතුරු සාමීත්‍යයෙන් යුත්තයි දුරින් පැමිණෙන කෙනාට සිනාමසු මුහණින් කතා කරනවා. ඊඩවාස කියනවා ස්ැ හැම්ම තැනකින්ම බැහැර කරපු කෙනෙක් කියනකොට බුදුරජාණන් වහන්සේ ආදම්මක කොහොමද කොහහිදල දෙන්නේ කියලා හනකොට එප එත්තැනින්ම්ම දුග්ගෙන ඉවරයි නේද. හැම්ම පැත්තේම ප්‍රශ්න හැදිලා ඔක්කෝගේම තමන් ප්‍රතික්ෂප වෙලා ගෙදරටෙනකුට අම්මා මගේරත්තරං මංබලම් බල මට බරක් නෑ කියෙලා ඇවෙල්ල තුරළු කරගන්නකොට ඒකම නියද ගින්දර නිවනවා කියන්න. නීට පස්සේ භහග්‍යතුන් වහන්සේ ආදරයෙන් කතා කලාා. නස්වාමීන ජාති භූමි වසී උපාසකරු මාව ඒකින් බැහර කලා එ ආවාස වලින් මන් මේ යන නමක් නැතුමම් මේ නවාකි පොඩිලමින් වගේ දම්ම කාන්දුරු. හැම තැනකීම මාව බැහැර කළම්මන්ගේ නිසාමී යනේ නොමන් නැතුම් ආවකිවා. බුදුරජන්වස වදාලක්කා කමන් නෑ දම් එක ඔබ කොහින් නිර පැව්ගත් මල්ළඟට ආවා. ක තිනවා ඒ විදිහටම. කම් නැත බ්‍රාහ්මණ දම්මිකේනේ කිම එහි විසීමෙන් ඔබට කවරඵලයදද යංහෙකින් ඔබේ ඒ ආවාසෙන් නිෙරපත්නම් ඒ ඒ වෙහෙරින් නිෙරපන ලදුව මාවෙතට ආවේහය. කියනවා දම්මක අනේ මොක ඇයි ඔෝ ආවාසයලොව යාහිටී ඔය හැමතැනකු ඔහෙ බැහර කලද්දිින් ඇයි ඔවි තැන්වල හිටී මන් නෑ දැ මන්ල්ලඟට ආවානි? පුද්දුමයෙන් වගේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව. යසයි ඔහෙට විච්චි දෙකෙ ඔහය කට නිසා නැහෙන්නේ කියලා පටන් ගත්ත නැත. අනේ කමන්න්නෑ මල්ලඟට ාවනිකිවා. දම්මික මං ඔබට බුදුරජාන්ස බ්‍රහ්මණ ධම්මික කියලා මේ මයිත දම්මිකතරුම් බ්‍රහ්ණන කුලි ඒකත් එක් බ්‍රහ්මන දම්මික ද හැම තැනින්ම තිබේ දම්මික 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 කියලන බුදුරජාණන් වහන්සේ නම හොඳට කතා කරනවා බ්‍රහ්මන දම්මික මං ඉසර විච්ච දෙයක් කියන්න. වෙළෙන්දු මේ සාගරයේ නැව්වලින් වෙළදාමි අද්දි ගොඩබිමක් හොයාගන්ත අරගෙන යනවා කුරුල්ලෙ. ඊට පර්සේ කුරුල්ලා නැවේඳල මුදාහරිනවා. ඊරස් ගොඩබිමත් තිබොත්තේ ගොඩබිමට සේන්දුුවෙනවා තොට කුල්ලගේ දිසාවානුව නැවෑරගෙනයනු ගොඩබිමක් නැත්තන් කුරුල් අහන්සේ කැරකිලා කරකිලා යත් නැවටෙනනවා දම්මික ආවාසිං ආවාසිට නිරපලාා නැවි මුදාහල කුරුල්ලෙක් නැවට එෙනවාගේ දම්මික ඔබ මන්න්නඟට ආවා මල්ලඟ පැවිදවෙලා බුදුරජාන් වහන්සේ ශාස්තෘ වහන්සේ කරගන ඈතට ගිල්ල පිළිසරනක් නොලබා දම්මික නුබ මල්ළඟට ආ. ම්මික තෙරුම්ගේ හිත් පුචර වෙනස්ෙන් ඇැතිද බුද්දු කරුණාව. නීට පස්සේ කියනවා දම්මික මන් තවකාරණාව කියන්න ඒ තමයි දම්මික කෝරවිය කියන රජතුමා ගේ කාලේ සුප්ප තිට්ට කියලා සාකා පහක්තියෙන සිහිල් සේවනන තියෙන මහා නුගගහක් තිබ්බා මේ රාජ්ජී ්‍රහගණන දම්මික සුපපතිට්ට නුගරුක අතුපතර විහිදිලා දොළොස්වදුනක් විහිදි ලති බක් ශෝල නුගරුක්ෂය. ඒ කෝරවි රජතුමයි කාලය ඇත. ඒ සුප්පතිට්ට නිග්‍රෝධ රාජයාගේ සුවිසල් ගෙඩි සහල් නැලියක බත්පිසිනා තාලිය බඳුයි. ශාල ගිඩිතිී විදයන්. දොස් රහිත දඩුවැඇල්බෑ මීිය ඇති රසවත් බව ඒ රුක් පලිහි විය මී රුක්ෂේ නිසා දමයි මේ ජම්බුද්ධීපේට දම්බදිවට ජම්බුද්ධීපගෙන් නමවි. ඒ ගෙඩිය ඇතුළ මී වදයක් වගේ ඇත විච්ච දෙයක් මේ කියන්නේ. ඉතින් කියනවා බ්‍රාහ්මණ ධම්මික සුපපතිට නිග්‍රෝධ රජුගේ එක් කදක් අන්තපපුර ස්ත්‍රී ගහේ තියෙනවනේ මේ කා අතු පහක් තියනවා එහින් එක අත්තක අන්තපපුර ස්ත්‍රීන් සහ රජතුමානු බව කරනවා ඒ ඒ අත්‍ය තියෙන ගෙඩී. අනිත් අත්‍ය තියෙන ගෙඩී බලසනග සේනාවකට්ටිය අනු බව කරනවා. එක කඳක තියෙන ගෙඩි ජනපදවාසින් අනු භව කරනවා එක අඳක ති ගෙඩි බ්‍රාක්්මණවරු එක් කඳක තියෙන ගෙඩි පක්ෂීන් සතාසි උපාවානු බව කරනවා දෙ බලන්න අර බුදුරජාණන් වහන්සේගේ ධරම දේශනහ යානු භවය අර ම් ඇයි දම්ම එක එහෙදීම් මොකද වුණේ ක කින්දමන්ද ඔයාට ඇයි තරහගේිය ඔය ඇයි හැසර කරලා ඒ මොහෝල් නෑන වෙනම කතාවක් දැන්යන්නේ ඉති මේ විදිහ ගෙඩි තිබිලානකා කිසිම හිංසාාවක් නැතු අර අතු පහ කණ්ඩායම් පහ අේ ගෙඩි බුක්ති විඳමින් ඒ රාජ්‍ය මිනිස්සු සුවසේ ඉන්නවා ඉතින් බ්‍රාහ්මන දම්මක එක්තරා පුරුෂයෙක් නිග්‍රෝධරක්ෂය පල කැමැතිතා කනුභව කරලා යන ගම අත් අබ්බිඳ ලගියාඒ කටහාසාාවක් නැතුවන අත්තක් බිඳන්ඩඒ ගෙඩි කාලා අත් අබ්බිඳ ලගිය තුටේ ගහට අරග්ගත් දෙවියට හිතුුණා බවත්නී ඒ ආන්තෙන් ආශ්චරයයි ඒ කාන්තෙන් අත්භූතයි පාපී මිනිසෙක් මේ සුප්පතිට්ට නිග්‍රෝධ රාජයාගේ යන්තාක් පල අනුභහවකොට අත්තක් බිඳගියා නොවෑ එහින් සුප්පතිට්ට නිග්‍රෝධ රාජයා ඉදිරියට පල නොදෙන්නේ නම් මැනැවයි කියලා ඒ ගහේ රුග් දෙවයා මැදිෂතවෙලා ඊළඟ පාරෙන්දලා ගෙඩි හැ දෙන්නන්නේ ගහ. ොට දැන් මේකෙන් තවදේවල් මේ අතර තුර තේරු ගතය ුදේවල්තියෙනවා අපිට සාමාන්‍ය මුරුක්ෂයක පළගැනිල්ලේදී ගෙඩි කඩාගැනීමේදී අතු කැඩිෙනවනං ඒකට අපිට කරන්න දෙන්නේ අපි ගහන් කාලබීල අපේ ගහේ අතු කඩනවන සාමහරයට ඉන්වාන සමහර තරුණ ළමයි ඒවක් මිනිසු කල්පනවාඩු ගහක හිවනගටින්න්දරේ ගහහි අත්තක් අඩන්න නිපා කියයන්න මිත්‍ර ද්‍රොහහි කියන්නේ රීට පහස්සේ දෙන දෙවා කෝප වෙලා දැන් ගෙඩි නෑ එතකුල්ට එහ ද මේක තව එකත්තින සාමාන්‍යයෙන් පලදාව හටගන්න සමහර අපි රාබුටන් කියලා කෝස් දේල් මෙහම නැත්තන් ආම්බ පේර ඔය වගේ පලතුරුව වන්න පුුවන් ඒවාගේ යම්දයකින් ඉස්සර හොඳට පලදාව තිබල දැම් පලදාව වෙන්න ඇත්තා සමාටයේ රුක්ෂවට අධිගෘහිත යන් අමනුස්ස කොටස්වල කෝපයක් වෙන්න පුළුවන්. දෙ මීතියෙන්නේ මෙතකුට ඒ අය සමාන්කරවා ගන්නේ එක ඒය සතුට වනි විදිට කටුතු කර එක තම ඊල්ලාඟට තියෙන්නේ ැෙම අපිට ලොකසාවින්නාහසේ මතක් කල තියෙන ආරන්්‍යවල ඉ් එහෙම පලදාව නොදන යං මාල් ගස් ඒවාගේ පළතුරු ගස්වලට ලොකුසාමන් වහන්සේ ඉන්න කාලවල ඒ ආර්‍යවල බුද්ධ පූද්්‍යාවය පැංගෙනියල ඉතිවිශෝගාතාව කියමින් ඒකාලනයමෙන්ත්ත සූත්‍රයේ හෝ ඒවාගේ සෙත් පතමින් ගහට පැන් ඉහල තියෙනවා. අනි්‍ය වාරයෙන් ඊරංගවාරය පලහටගෙන තියෙනු. ඕක කෙමක්? ඒවාස්සේ දැන දැන් නොග පල දෙන්න අරවෘක්ෂේ එදර කෝරාිය රජු සක් රජුකරාගිය අයිකැනේ කාලෙවරු රජවරු ඉරිතිෙන් යනවා. සක්දවිදු මන ගැහින්ද ගිහිල්ලා කිව්වා නෙදුකාරණ ඔබ දන්නවද සුපපතිට්‍රතිය මේ නුගගහය ගෙඩි හ දෙන්න න කිව. ගට පස්සේ හාමං එක බලන්නම් කියලා සක් දෙවිඳු කළේ මහා වැස්සක් සූළඟක් මවලා අර ගහ පෙරළවා. අ ගෙරිිහදෙන් ඇතන් ගෙරිිහැදෙන් ඇති ගහකින් වැඩක් නෑ කියලා සුළඟක් ඇවිල්ල මේ විශාල සුළඟක් වැස්සක් එක ගහ පෙරලුවවා අනි පැත්තරම. ඉතකොට මොකදන්නේ නුගදේවතා උන්ාන්සේට යන් යන්න එනමක් නැතුව දුකට පීඩාවට පත් වෙලා සක්‍රදේවන්ද්‍රියයාලන් කරා කෙහිවලු කඩාගෙන නඩාගෙන ගිය මගේ නුග විමානය නැති වනා කියලා. නතින් අහනවා සක් දෙවිඳ වහනවා ෘක්ෂ දේවතාව ඔබ ෘක්ෂධර්මී පිහිටා සිටිද්දීම නම් මහහා වැසි උ හුළඟක් අවදිින් බවන හෙලා දැමුවේද මුලින් මුදුරා දැමුවේද උරුෂ ධර්මයේ පිහිටා එන්නකොටද ඔය ගහ ගැලවනේ කිය ව. ඉරසික ස්වාමීනණයේ ෘෂ ධර්මීමමකද්දි කියල මන්දන්නැකිවෝ. ඒ තමයිකත් දෙවිය ගහකර අරක්ගත්තට පස්සේ ඒ ගහේ මුල් කැමැතිය ඉන්නවන මුල් ඇරංගේපුවාවෙයි. ඊළඟට සිවියෙන් පොත්තෙන් මලින් ගෙඩියෙන් අතුීතිවලින් මොනුහරි ප්‍රෝජනයක් තියෙනවන ඒ මනිස්වේව ඇරගෙන ගියරපුවාවෙ. ඒ විෘක්ෂයට අධක්ගු දෙවිය ඒ ඒදේ කෙරෙහි උපේක්ෂාවට පත්වනො. අන්න ඔොහොම අදහස්සකින් ධහරමයකින් ඔබ ඉද්ධන්ද ඔය ගහ ගැලකන්නේ අනේ හින්ස්වාමි නිදුකාණන් වහන්ස සක් දිවිඳනේ මන්නම් ඔොහොම හි තිය නෑකිවා. ඉතින් කිව්වා නොම්බ ෘක්ෂ ධරමය ඉන්නවනං. ඒ ෘක්ෂයේ තිබ්බවි දිර්මතියකිවවා. මං පොරොන්ද වෙනවා සමාදංගෙනවා අද ඉඳලා මං ෘක්ෂ ධර්මය ඉන්නවා. එකන්නේ ගෙඩි කැමිතය ගෙදිය අරංගයාාව, පොත්ත කැමිතයපු තැරංගයවි මුල් කැමිතය මුල්ල රංගියවි අතුකැමිතේ අතුඟරංගියාව මංගේ ධර්මේ පීටල ඉන්න මිනිසුන්ට කෝප වෙන්න කිවවා. ඊට පස්සේ දම්මික මහාවැසි හුළඟං සන්දිවිඳ මවල ආපහු අනි පැත්තිෙන් හුළඟෙවෙලා ගහතතිබ් විදිරමතිීක් බය. ඉරදී. මං අහන මේ කයි දම්මික ශ්‍රමණ ධරමී ඉද්දින්ද ඔය උපාසකවරු දම්මික ඔබව ආවාසෙන් බැහැර කළේ. දෙැ භාගිත නසේ වචන ගන්ර ලොස්සන්ට වරිස එහැදවා. මේ බුදුරජාණ සරණයන්න කියන්නේ එකයි. කරුණාව ධම්මක ශ්‍රමණ ධර්මී ඉද්දිම්මද මේ මිනිසු බව වැහරගලේ ස්වාමිණී මකක් දුත්සැමණ ධර්මි. ඒ තමයි දම්මක බනින කෙනාට බනිනෑ ඒක තමයිකව මහනකම. ක්‍රෝධ කරන කෙනාට ක්‍රෝධ කරන්න හැකිවා ඒක තමයිකව දම්මික මහන ගම. දබර කරන අයත් එක පෙරලා දබර කරන්න එක තමයික්වා මහනකම. බ්‍රහකමණ දම්මිකේනී මේක තමයි ශ්‍රමණ ගුණ දරම. අදකාලය කොහොමද පෞ්ගි දවසරලාල සංගීත පුට තරග වතකද පාරිමිීන්තවී හාමුදුරතුන්නවක් කැරකෙන්නේ. එක පුටුවට සංගීත පුටු තරග. දබර කරන්න ලෝකී දබර නොකරණ එක මහනකමවා. කහ කරන ලෝකයේ ක්‍රෝධ කරන ලෝකේ එතකුට ඒවාගේ ලෝකක ඒකාලය කල්ලා තියෙන්නේඒ සරමල ධර්මය නැති බැර කරලා තියෙනවා අද කතර ගානවා ඒකයි සුදදු සුනඇත්තේ භික්‍ෂුවක් බබලන්නේ ධර්මාසනය භික්‍ෂුවකට ධර්මාසනවා දෙවි මිනිසුන් අතර බලන්නේ භාවන අසනේ. ඉතින් ඒ නිසා බලන ශ්‍රමණ ධර්මය ඉදදිම්මද දම්මික නුඹ බැහැ කලි අනේ ස්වාමයණේ නෑ. මම තරාගත්තා දබර කළ ක්‍රෝධ කලා වහිර කලා. බ්‍රාහ්මණ දම්මික මං කාරණාවක් කියන්නම්. ඒ තමයි ඉස්සර හිටිය සුනෙත්ත කියලා කාමයේ වීතරාගි වෙන දර්සනයක් තියෙන මෛත්‍රී කරුණාව ගැනකෙන ස්තෘරෙක් හිටියා. ඒ ශාස්තෘන් වහන්සේ බ්‍රහ්මලෝකටයන්ට බණකිව්වා. කියද්දී. ඒ ශාස්තෘන්නාාන්සක ශ්‍රාවකයෝ මහරණින් මත්ේ බ්‍රහ්මලෝකී විපදුනාා. ඔන්න ඔය සුනෙත්ත ශාස්තෘ වහන්සේට හිත පැහැ දුනා හිටයනම්නේ කොච්චර හොඳ සාස්තෘන් වාන්සේ නමත්ද කියලා. ඒ හිත පැහැදිච්චය මැරණුම් පරණෙන් මත්ති දිවියලෝකීපතුුණ. කහිතා අපහදවා ගත්තා අය මරණයෙන් මත්තේ මේ දම් එක නෙරේපදුනක්. ඊට පස්ි කියනවා ධම්මක මීට පෙර ලෝකෙ හිටියා කාමේ වීතරාගේ තාපස ජීවිතයක් ගත කරන මොගපක්ක කියල තස්තුරුන්හසෙනවා. ඊට පස්සේ මම හිතන මේ මොගපක්ක සාස්තෘරන් වහන්සි කියයන්නේ තේමිය කුමාරයන්ට. තේමිය කුමාරයා නිසා මුළු රාජ්්‍යම එතුමාගේ යටතටාවන් ඉතාපසින් වහන්සේගේ ශ්‍රාවකත්වයට මිත්තා කරුණා මුදිිතා උපේක්ෂා බ්‍රහ්ම විහාරණ පිළිබඳවන ධර්මී දේශනා කළේ ඒ සියලු දෙනා බ්‍රහ්මලොක කියනි මොගපක්ක තාපසින් වහන්සේට හිත පැහැදිච්ච අයි දිවිය ලෝක ඉප දුනා. වීඩු පස්සේ තියෙනවා, ඔය විදිහ ටිතය ආරණයමී කියලා ඒවාගේම කුද්ධාලක කියලා ඒවාගේම හත්තිපාල කියලා ඒ වගේම හිටිය ජෝති ජෝතිපාලකැනෙ මහ ගෝහින්ද මහ ගෝහින්ද සූත්‍ර අපි කතා කළ බුදුසරණ වැඩසටානේ. රු මහා ගෝවින්ද සාස්තෘන් වහන්සේ එතකට ඒ කාලේ මහා ගෝවින්ද ශාස්තෘන් වහන්සක කාලෙ හිත පහද වගත් අද යන්කිසි කෙනෙක් මේ ඒ ශාස්තෘන් වහන්සේ ගැන ඒ හිත පහද වගත් අයිු සුගතය ඉපදුනා. කාමෙහි වීතරාගි මෙ මෛත්‍රී කරුණාව ගැන බණ කියනු. ඊට පස කියනවා දම්මික මොකක්ද හිතන්නේ. යමෙක් කාගමික මතයක් පැවසූ කාමයන්ග වීතරාගී නොයෙක් සියගනම් පිරිවර වූ ශ්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘන් වහන්සේ සෛධනා කෙරහි සිත දූෂය කරගත්තුොත්. ආකෝසකලොත් පරිභව කලොත් ඒ තැනත්තා බොහෝ පවුරැස් කරගන්නවද නැද්ද කියෙහෝ. සුනිත්තාදී සාස්තරූරු කරුණාවමයිතරි ගැන කියද්දී. ඒඇය ගැන තරහා ගත්තොත් එයා පවුරැස් කර ගන්නවද නැන්ත ස්වාමිනි ගොඩක් පවරැස් කර ගන්න ්‍රාගමණ දම්මික යමේ කාගමික මතයක් පැවසූ. කාමයන්යෙන් වීතරාගිය වූ නොයික් සියගනම් පිරිවර සහිතූ සාාවක සංඝයා සහිත්‍ය ශාස්ත්‍රෘෝරු සය දෙනා කෙරහි. සිත දූෂය කරගෙන ආක්‍රෝස පරිභාව කර කෙනා බොහෝ පෞරැස් කරගන්නවා නං. ඔය හය දෙනාටම අමනාපවෙලා. ඔය කියපුූ හය දෙනාටම අමනාපවෙලා පිරිසටත් අමනාප වෙලා, ජීවිත කාල මේ අයට දොස්කී කියයින්නවා කියන්නකු එයා යම් පවක්රැස් කරගන්න වනේද. දම්මික ඊට වැඩිය බරපතලැකිව්වා දිට්ටි සම්පන්න සෝවාම් පුද්ජලයකුට බැන් නොත්තේවා. දිිට්ටි සම්පන්න සෝවාං වෙච්ච කෙනකුට දොස්කිවෝත්? කාමේ වීතරාගේ බ්‍රහ්මලෝකයේ පිණිස්ස කටයුතු කරන සිය ගණන් ශ්‍රාවකයන් සහිත සුනෙත්ත ජෝතිපාල මුගපක්කාදිී ශාස්තෘන් වහන්සේලා හයදිනාටම ශ්‍රාවකයන් සහිතව ජීවිත කාලෙම බැන්න පාපීට වැඩිය පාපේ වැඩී කිව එක සෝංවෙච්ච කෙනකුට බැන්නවා. මෙම තීරුම් ගන්න. ඊීට පස්සේ කියනවා මාගේ සසනේ සබ්‍රහ්මචාරයෙන් හේතුව තමයි කියනවා. පින්වත් ධම්මික මේ බුද්ධ සාාසනී සංගයා ඉවසන ගුණ තියෙනවා. ඇතුළේ ඉවසීමී ගුණ තියෙනවා. ඒ නිසා දම්ම එක ඔබ හික්මෙන් ඕන සබ්‍රහ්මචාරයෙන් වහන්සේලා ගැන මන් තරහාගන්න නෑැ කියෝ. දම්මක ඔය විදිහයට හෙක්මන්න කියවා. තේරෙනවාද බණ දහන් කියන ගුණ ධර්ම කියල දෙන ගුණ දහම් තියෙන තෙරුන් වහන්සේලාට ගැරහිමි විපාක කට තියෙන පලියට දොස් පරස්කීමේ විපාක බුද්ධ කාලේ හරිභයානක මකද සාමාන්‍යින් ආගන්තුක ස්වාවින්ාන්සෙනමක් වඩනවා ඒ ස්වාවින්ාහන්සේ රහත් වෙලාද සෝවාහන් වෙලාද දන්නේ ධම්ම කාන්දුරු කට තියෙන පලිටි කියවා ඉකට මේක මේ මහ බරපතලයි. භාග්‍යතු වහන්සේ පුතුම කරුණාවකින් ධම්මික තෙරුණන් වහන්සේ ගොඩගන්නේ. මේ දම්මික තෙරුුණ වහසේ ශහසනයේ පිෂ්ට ගත්තා. ඔක්කු මාත්තෙර අ ශාස්තුරු සම්පත්තියෙන් සැන සුනා. අනිත්්‍යක බලන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රීම නැද තව කොටසත් තියෙනවා මේගොටසේම නැද්ද කරුණාව වැඩිපුර දක්වනවා. තරහා යනයි තරහෙන් දමනය කරන්ටිපා. තරහා වැඩිපුර තහා යනයට වැඩිපුර ආදරය දෙන්න ඕන. ගෙදර මනුස්සයට වැඩිපුර තරහා යන වන ඒ ගෙදර බිරිඳත් තරහගත්තුොත් ඒ ගෙදර ප්‍රශ්න විසඳ නෑ. ගෙදර මනුසයට තරායනක වැඩිනම් බිරිඳ තරාගන්න එක අඩු කරන්න ඕන. දෙමව්පියන්ට තරාගන්න එක වැඩිනම් දරුව රාගන්න එක අඩු කරන්න ඕන දරුවෝ දරායනක වැඩි නම් දෙමව උපියෝ කොන්ටොල්ලෙන්නවා මොකද කරන්නේ. තම තමන් මේ කෙලෙස් ගෙන් නිදහස් වලයන් ඕන. එ නිසා දම්මක මේ සෝවාං විච්ච මාර්ග පල්ලා බී ධරමයුද්දු හුරුපුරුදු කරන අයට දොස් පරස් කිරීම බයානකයි පාපි වැලී ඉඩවස බුදුරජාන් වහන්සේ දම්මි තෙරුන්ට ගා තාටිකක් කියලදන්නා. සොනෙත්ත මොගපක්ක අරණේමි කියෙන බ්‍රාක්්මණතුමා හා කුද්දාලක ශාස්තෘූ හත්තිපාලමානවක සතරජවරන්ට පුරෝහිත වූ ජෝතිපාලවක නංවෝ මහ ගෝවින්ද අතීතකාලෙ අහිංසකව කීර්තිදරව සයවැදෑරුන් ශාස්තෘවරු විදියට වැඩේහිටියම්. කරෝධ සංඛ්‍යයාතාම ගහන්දෙන් තොර වූ කරුණාධ්‍යානයෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ කාම සංඥෝජනයම් වැැඩලූ. කාමරාගේ දුරුකට ඕහු බඹලුව ඉපදුනා ඒ ශාස්තරන් වහන්සේගේ ක්‍රෝධ සංඛයාත ආමගන්ධයෙන් තොර වූ කරුණා ධ්‍යානයෙන් නීවරණයන්ගේ නිදහස්සු කාම සංයෝජනයක් මැලලු කාමරාගේ දුරුකරගත් නොයිෙක් සියගණන් ශ්‍රාවකයෝද බඹලුවූ පන්නා යමෙක්කේ වීතරාගෙ වූ සමාහිත සිත් ඇති බාහිර සසුනට අයත් ද්ධ සාානයයින බාහිරායට සිත දූසිත කලාද පරිභව කලාද එබඳු පුරුෂයෝ බොහෝ පෞුරැස් කරගත්තා. යමෙක් බුදුරජුන්ගේ ශ්‍රාවක වූ එක් දිප්ටි සම්පන්න භික්‍ෂුවකට දූෂිතහිතිං පරිභව කරයිනං ඒ පුරුෂයා පෙරටත් වඩා බෝ වූ පවුරැස් කරන්නේය දෙට්ටි උපදිනතැම් ප්‍රහණය කරන සුළු සොඳුරු ස්වභාවය ඇති ශ්‍රාවක වකුට හිංසා කරන් එ පාම් ඒ ඒ ශ්‍රාවකයා ආරී සංඝාතර සත්වනි පුද්ගලය යයි කියනු ලැබී සූත පන්න කෙනාගෙන. ඊළඟට කාමයන්හි අවීතරාග්‍යූ ශ්‍රද්ධ සති විරිය සමාධි ප්‍රඥායන පංච ඉන්ද්‍රී ධර්රමයක් යමෙක් තුළ මුරොදු ලෙස වැඩිය ඇද දැ කෙනෙක්වා කාමේ අවිත රයිකැන කාමාසාාව හිත්වල තියනවා යන් ශ්‍රාවජයයනවා කාමාසාව දුරු කරල නෑ ඇබැ එයාගේ හිති ශ්‍රද්ධාව තියනු. සිහිය තියෙනු ශීත ඒඟ කම තියන ප්‍රඥ්ඥාව තියනවා මේ ඉන්ද්‍රී ධර්මයෝ මොරොදදු ඉදිහයට තියෙනවා පොඩ්ඩ පොඩ්ඩ යනවා හැබැයි රාගිත් තියෙනු එබඳූ භික්‍ෂෝකට හිංසා කොටට කලින් වෙනසෙනු. ඒ කෙනෙකොට බැන් අත්තිවරකවෝ බෝෝ පවුර ඇස්සේෙනවා පළමුව තමන්ගේ ගුණසා වනසා ගෙන පසු අනුන්ටිනිසා කර ස්සල්ලාව තමම්ම නැහිලා ඇයි ආකෝස කරන් හිතන දවේශය තමතුරනටගන්න ඊට පස්සේ ලෝකට බයිනවා අනිත් අයට මඩ ගහනකට තත් තමන් අති මඩ අල්ලනි ගහ නිස්සට තමන්ගේ ගෑවෙන්න යමෙක් තමාත් රකීනන් බාහිර පුද්ගලයාත් ඔහු විසින් රකිනා ලද්දේවී එහින් ගුණයෙන් නොවැන සුනු නොවනැත්තා හැම කල්ලී තමාව රැකගත යුත්තේය ඒ නිසා නුවනින් යුතු කෙන හැවෙලාම තමන් රකින්න තමාන් රකින්නෙ කොහොම අනුන් රකින්නේෙ කොමද තරාගන්ටි පාකිෝ අනේ ධම්මික තෙරුම් අහිංසක වුණ දහම පුරුදු කලා සසුනේ පිහිටගත්තා බදුරජාණන්ස ඔොච්චර කරුණාවෙන් මේ ප්‍රශ්න විසුන්දවාද. බුද්ධකාලෙන් පස්ස මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයව මේ දේශනා ඇසරුවෙන් කොච්චට වවි සඳුන් ගත්තාද. බුදුරජාණන්සේ දේශනා කළ සංගයා රණ්ඩුව නොත්තේම තේරණ කෙනෙක් ගිහිල් අහන්ඩ කියනවා ඔබ වහන්සේලාට මේ රන්්ඩුුවෙන තරහසි දුරුකරන්න ඇතුව නිවන්දකට පුළුවන්ද කියලා. එපමණකින්ම සංසිඳනවකෝ ප්‍රශ්නය නිවන් දකිින්ට ආපු තිරුන් වහන්සේලා නම් ගිහිල් අහන්න කිව්වා ඔබ වහන්සේලාට මේ තරහා කියන එක දුරු කරගන්න නැතුව නිවන් දකින්න පුළුවන්ද එකිනකාට දොස් කියන එක දුරුකරගන්න නැතුව නිවන් දකිඩ පුළුවන්ද කියලා අහන්න කිවෝ මගින් ඇහුවා තරුණ පුතෙක් භාවනාවට එන ඒත් බහනාටන තව පුතිෙක් අමනාපවෙලා මට ල්ලව වාමි න්ස අනනි අමනාප වෙලා. මංකිව ඔයා යම් දවසක සාාසන පිහිට අක් ගන්නවනම්. ඔය අමනාප සිත තියාගෙනයාට ශාසනයේ දියුණුවක් ලබන්න පුළුවන්ද ස්වාමීණී බෑ. එනිසා අයා කවදාහරි ශාසනය පිහිට ගන්නවන ඔයා ගැනතින අමනාවසිත දුරුවෙන්න්න ඕන. ඒ සයගේ ධර්මය වැඩිනවට එක හරියයකිවවා හිත සංසින්දුනා. ඔබඋනත් හිතන්ඩ මට මේ බුද්ධාසනය පිහි ගන්න පුළුවන්ද මට මෙචර සරහ ගිහිල්ලා මට මෙහෙම බැනලා දොස් කියලලා මට බුද්ධාසනය පිට ගන්න පුළුවන්ද ඒ දැන කල්පනා කරන්න කියතකින් කැපුවත් තරහා ගන්නවනන් මගේ ශ්‍රාවකයක් නවේ කිව බුදුරජාන් වහන්සේ. කියතති උඹ මාවසේකරටක බුදුරජාන් වන්ේ කියතිෙන් පපද්දී බෝධි සත්ව කාල ිවෙසවා තමන්ගේ අතපය කපද්දී ඉවසලා හිටියයනනි බෝධි සත්ව කාලේ ඉවසලානෙ කිවේ ඉවසන්න කියලා අපි සාහස්තුරන් වහන්සේ ෙමනේ අනේ සම්මා සම්බුදු සරණය සැනස අපිටත් තරහගන්න ඇති තක් හදාගන්න ඇතන් කුයි හිතරින් කත්්ද ඒ නිසා තරහ යනය මුළු හදවතන්ම දිවි තිබෙනතුරු බුදුරජාණන් වහන්සේ සරණයන්ද බෝධි සත්ව කාලයේ පවා තරාගත්ත නැදී. බුදුරජාණන් වහන්සේ සරණයන්ඩ. තරහාව දුරු කරන මේ උතුන් ශ්‍රී සද්ධරමය සරණයන්ද. තරහව දුරුක්‍රගත්ත මේ ආහිය සංඝරත්නය සරණයන්ට. දෙවිහිති බෙනතුරු නිවන්දකිෙනතුරු. මම බුදුරජාණන් වන්සේ සරණයනවා කෙළ හිතන්. දිවිති බෙනතුරු නිවන්දකිෙනතුරු. ශ්‍රී සද්ධරමය සරණයනවා කළෙහිතන්. විති බෙනතුරු නිවාන් දකිනතුරු. ආර්යුමහ සංගරත්නය සරණයනවා කළහිතන් මෙවතුන්ති සරණය අපේහිතේ බුරපුුරා නැගෙන කෙලෙස්ගිනෙ නිවා දමත්වා.